ඇයි මොකෝ ඔහොම බලන්න මීට කලින් දැකලා නැද්ද දැකලා තියෙනවද දැකලා තියෙනවද ඈ ඔව් දැකලා තිබුණාට අහලා නැහැ අහලා අහලා තියෙනවා හැබැයි මේ කතා කරන්න යන්නේ කොච්චර කිව්වත් ඇහුනේ නැහැ වගේ හිටිය කොච්චර පෙනුනත් දැක්කේ නැහැ වගේ හිටිය මහා අපරාධයක සුළු මුල net fm බැලුම් ගල අනාවරණය කළා හැබැයි එය නැහිච්ච නැති එය දැක්කේ නැති උදවියගේ අවධානය තවත් තහවුරු කරන්නයි අද බැලුම් ගල සූදානම ඒ කියන්නේ 2019 3 වෙනි මාසේ 15 වෙනිදා net fm බැලුම් ගල මේ සම්බන්ධයෙන් කිව්වා එදා ඒ දේ අහලා ක්‍රියාත්මක වෙලා තිබුණා නම් ඔන්න දැන් එනවා හරියටම තැනට සුනිල් ජයවර්ධන වගේ මහත්මයෙක්ව මෙහෙම ප්‍රසිද්ධියේ ගහලා ඝාතනය කරන්නේ නැහැ එතකොට අන්න එවන් සිද්ධියක් සම්බන්ධයෙන් ඒ අදාළ ආයතනයම සම්බන්ධයි මේ ලීසින් වල සීසින් පාතාලය සම්බන්ධයෙන් අනාවරණය කළේ අපි 2019 3/15 අන්න ඒකයි අද අපි කියන්නේ ඔන්න දැන්වත් වෙලාව හරි දැන් මේ මරණයෙන් හරි පාඩමක් ඉගෙනගෙන මේ ජනතාවට සහනය සලසන වැඩපිළිවෙල අවශ්‍යයි ත්‍රිරෝදත සංගම් සභාපතිවරයෙක් වූ සුනිල් ජයවර්ධන මහත්මයා ඔහු කාලයක් තිස්සේ මේ ත්‍රිරෝදත සංගම් කර්මාන්තයේ තියෙන ප්‍රශ්න පිළිබඳව කතා කළා ඒ වගේම තවත් හිතවත් සේවක මහත්වරුන්ට රේදුරු මහත්තුන් ඇතුළත් තියෙන ප්‍රශ්න පිළිබඳව කතා කළා ඒ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබුණා මේ තමන් කිසිය මාකාරයක බැංකුවෙන් හෝ වෙනත් මූල්‍ය ආයතන වලින් ලබාගත්ු ණය මුදල් නැත්නම් ලීසින් පහසුකම් වල වාරික ගෙවීම් සම්බන්ධයෙන් විවිධාකාරයේ ගැටලු ඇති වෙච්ච අවස්ථාවන් වලදී එවැනි ගැටලුවක් ඇති වෙච්ච අවස්ථාවකදී චාමික සඳහන් කළ ආකාරයටම මේ ත්‍රිරෝද සංගම් සභාපති සුනිල් ජයවර්ධන මහත්මයාව ඝාතනය කළායි කියලා සැක කරන මේ අදාළ මූල්‍ය ආයතනයම මේ මූල්‍ය ආයතනයෙන්ම සිද්ධ වෙච්ච වංචාවක් තමයි අපි මීට වසරකටත් වැඩි කාලයකදී අනාවරණය කළේ හැබැයි එදා මේ අනාවරණය පිළිබඳව බලධාරීන්ගේ අවධානය නිසි ආකාරයෙන් යොමු වුණා නම් මේ ජීවිතයේ බේරගන්න තිබුණා පමණක් නෙවෙයි මේ ශේෂ්ත්‍රය තුළ දැනට ජීවත් වෙන මෙරිමෙරි ජීවත් වෙන තව බොහෝ දෙනෙක් ඉන්න මේ ප්‍රශ්නය තුළ තවදුරටත් කිදා බසිනේ ඒ නිසා ඔවුන්ගේ ජීවිතත් බේරගන්න එදා හැකියාව තිබුණා දැන්වත් යෝජනා කරන්න දැන්වත් අපි අපේ බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි ඔව් එතකොට දැන් සමහර අය කියන්න පුළුවන් ආ මේ net fm බැලුම් ගල හැම එකක්ම මෙහිට කලින් කරා එහෙම කියලා ඉතින් එහෙම නෙවෙයි මෙන්න කරපු අය සාක්ෂි මේ 2019 3 වෙනි මාසේ 15 වෙනිදා කරපු වැඩසටහන සම්බන්ධව සාක්ෂිය බැලුම් ගල Kepa, Janata Sevayata, dedicated to serve the people. මන් දෙකම අර කරන් දෙibba. ඒක දාලා තියෙදි තමයි මම පැරලා ඉතුනේ. එක වාරිකේ මට දාන්න හම්බුනේ නැත්තේ අර ඔපරේෂන් කළා තිබ්බ. ඒ වාරිකේ විතරයි මට දාන්න හම්බුනේ නැත්තේ අනිත් හැම වාරිකේම මට පුළුවන් විදිහට මන් දැම්මා. සම්පූර්ණ වාරිකේම දැම්මද? එක මාසෙයි දැම්මේ 13ක් දැම්මේ. අනිත් ඒවා 8යි 10යි ඒ වගේ දැම්ම මං හැම එකේම. ඊට පස්සේ මේ ඇරියස් කියලා එකතු වෙන සල්ලි තමයි මාස 3කට හදලා ඇරියස් කියලා වාහනේ ඉස්සුවේ. ගෙදරටම ඇවිල්ලා අරන් තියෙන්නේ මං හොස්පිටල් එතකොට පානේ ඊට පස්සේ අපි ගිහිල්ලා ඉල්ලුවා ඒගොල්ලෝ ලක්කා යන්න ඉල්ලලා හිටියා අයක් ඉල්ලන්නේ දෙකම ආරන්න ගත්තේ ඔව් ඒ වුණාට ඒගොල්ලෝ වානේ දෙන්න ලක්කායක් ඉල්ලෝ මට එච්චර සල්ලියක් ඒ වෙනකොට නෑ මම ඊට පස්සේ ඉතින් ක්ලිප් ආරම්ම ගිහිල්ලා පොලිසිය ටිකක් ඉදන් දැම්මා හරි ගියේ නෑ ඉතින් ත්‍රිරෝද රටේ අපේට තබාගෙන ලක්ෂ දෙකමාරක ණය මුදල කරගෙන අවසානයේ වාරික කීපයක් ගෙවා ගන්න බැරි වීම ප්‍රශ්නේ මත ත්‍රිරෝද රටේ අරගෙන ගිහිල්ලා ඊට පස්සේ දැන් ලක්ෂ 6ක් විතර මුදලක් ගෙවන්න වෙනවා කිව්වා ඉතින් ඒ නිසා ඒකට සහනයක් ගන්න පුළුවන් ද කියලා ඒ සමාගමෙන්ම කතා කරලා බලන්න ඉපේ මේ එහෙම කතා කරපු වෙලාව ABB රිවිල් එකේ කතා කරන්නේ කලබලවද ඔව් ඔව් කලබලවද හරි ඒක කතා කරගත්ත සර්ට් එක මොකක්ද දන්නේ අර ෆැක්ස් එකක් දැම්ම කියලා සර් මට ඊයේ කතා කරා අද දවසම මම නිවාඩු මම හිට ඔෆිසර් ගිල ලංකර කෝල් එකක් ගන්නද ඔයගේ නම්බර් එකට අරන් දුන්න 68 දිනක නේද ගන්න ඕන ඔව් 9 වෙනි දිනට මම ගන්නම් කෝල් එක ඔන්න ඒ තමයි 2019 3 වෙනි මාසේ 15 වෙනිදා net fm බැලුම් ගල අනාවරණය. ආ රංගන තමයි මේ වැඩසටහනේ නිෂ්පාදකවරයා එවකටත්. එතකොට දැන් මේ තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තිබුණා නම් නෑසූ කන්න හිටියේ හින්දා නෙමෙයි මේ වැඩේ උනේ. දැන් ඉතින් සුනිල් ජයවර්ධන මහත්මයාගේ ජීවිතේ ඉවරුණා. ඈ ඉවර කරා. මෙයින් ඉස්සරහට හරි මේ වැඩේ නවත්ත ගන්න පුළුවන් විදිහේ වැඩ කළ යුතුයි. එහෙම නැති වුණොත් වෙන්නේ මහ ඛේදවාචකයක් නෙමෙයි මේක. ප්‍රසිද්ධියේ මිනිස්සු ගහලා මරනවා. මේක වෙන්න පුළුවන්ද ලංකාවේ? වෙන්න පුළුවන් දෙක ලහන්න දැන් වෙලා තියෙනවනේ මේ වෙලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් වගකීතු ආයතන නිසි වෙලාවට නිසි විසඳුම් මේවට ලබා දීලා නැති නිසා දැන් මේ ආයතනයේ පිළිබඳව තමයි මේ සාක්ෂිය ඔබට පැහැදිලිව ඉදිරිපත් කරන්න පුළුවන් මේ පහර දීම සිද්ධ වෙච්ච ආයතනයේ එකම තමයි අපිත් එක්ක කතා කරන මේ අපේ හිතවත නැත්නම් මේ ගනුදෙනුකාර මේ ආයතනයේ ගනුදෙනුකාර බවත දැන් ආයතනයක් වුණාම පස්සේ ඒ ආයතනයේ වටිනාම සම්පත වෙන්නේ ඔහුගේ ගනුදෙනුකරු හැබැයි ඒ ගනුදෙනුකරුව දැඩි ලෙස අපහසුතාවයට පත් කරන්න සමහර ලීසින් හෝ වෙනත් මූල්‍ය ආයතන ක්‍රියා කරනවා කියන එක සමාජයේ පිළිගත් පැහැදිලි මතයක් වෙලා තියෙනවා ඉතා පැහැදිලිව නීත්‍යානුකූල නොවන සමාගම් වල විශේෂයෙන් මහ බැංකුවේ ලියාපදිංචි නැති සමාගම් වල අර ගොඩ ෆිනෑන්ස් කියලා කියන්නේ දැන් ඔය ඔය
ආයතනයත් ගොඩ ෆිනෑන්ස් එකක්නේ. එතකොට අන්න එවන් ආයතන වල සිද්ධ වෙන මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් තමයි අද net fm බැලුම්ගල සාකච්ඡාව. රංගන අර එදා ඔයා කරපු ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. ඒකේ තවදුරටත් තිබෙනවා අහන්න දෙන්න අවසානය වෙනකන් කොහොමද ගියේ වැඩේ කියලා. විසඳුමක් නැති තැන තව මොනවද කරන්න මේ ආයතනයෙන්ම තමයි ඒ වෙනුවෙන් උදව්වක් ඉල්ලන්න තියෙන්නේ. හලෝ හලෝ කියන්න. මාතේ මං අර ABD. ABD එකනේ. ඔව්. ඔව් මැනේජර් කතා කරාද? කතා ගන්න නෑ නියන්. ආ මං බලන්න කතා කරලා. මට නම් මුළු තාම කිව්වේ නෑ ඒකයි. මට මුළු කිව්වේ නෑ වට කියන්නේ දෙන්නේ ඒකයි. ඒකනේ අනේ අපු රස්තියාද කොන්න විතරනේ අපි හැමදාම පොලිසියට එන්න කිව්වත් එන්නේ අනේ වන්දන්. ඕනේ. හරි මං බලන්න පොඩ ඉන්නව. ඔව් හරි හරි. බලන්නම් තමයි ඔක්කොම. ඉතින් ඒකට නිශ්චිත විසඳුමක් ලැබුණේ නෑ. ඉතින් net fm බැලුම් ගල මැදිහත් වුණා. එකලත් ඒරොන්තර අපයක් ඔබතුමාලගේ ආයතනයෙන් තේසිං තමේට අරගෙන ඒ වාහනේ දැන් නැවත ඔබතුමාලා අරගෙන ලක්ෂ 6ක මුදලක් ඉල්ලනවා ඒ වාහනේ නිදහස් කරන්න කියලා. හරි හරි. මොකද එතන වෙලා තියෙන ගැටලුව සාමාන්‍ය කම්පැනිවල තේස් කරලා තියෙනවා. එයා අරගෙන මුම්බරස් කියලා ගන්න කියලා තියෙන අරගෙන නෑ. ඉතින් ලක්ෂ රාමාරුකුත් අරගෙන ගිහනවා දේසිනස් අදින් තියෙනවා. දැන් ඒ කතා කරු මහත්තයා ඔබතුමාලා මේකට විසඳුමක් දෙන්නම් කියලා කිව්වට තාම එහෙම විසඳුමක් දෙන්නම් කියලා තිබ්බේ ආර. අර රයිස් වෙලාන තිබ්බේ පෞද්ගල මමත් දන්න අර කෙනෙක් ලක්ෂ 1 කම්මාරක් වගේ ආර අරන් එන්නේ කොහොමද? රංගනමත් කිව්වනේ ඒ කාලේ හරියට වචනෙම්මත් කිව්වා. එතකොට ඒ වචනේත් එහෙම එච්චර ගණන් ගත්තේ නෑනේ. දැන් හරිනේ වැඩි. දැන් සනීපයිනේ. ඉතින් අන්න ඒකින්ද තමයි කියන්නේ net fm බැලුම්ගල අනාවරණය සම්බන්ධයෙන් පොඩ්ඩක් හිතන්න බලන්න වෙන ඔయిత වඩා. එහෙම වුණොත් අපිට රට බේර ගන්න පුළුවන්, රට රැක ගන්න පුළුවන්. චාමික ඕනෑම පුජ්‍යලයෙකුගේ බොහෝ දිනෙකගේ සිහිනේ වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ Taman ගීම කියලා වාහනයක් ගන්න. නැත්නම් ඉඩමක් ගන්න. දැන් ඉතින් මේ වගේ Taman කියලා ගයක් දොරක් හදාගන්න. ඉතින් මේවායි කටයුත්තට Taman ගේ ආර්ථික මට්ටම ශක්තිමත් නැතිනම් කරන්නේ බැංකුවකින් හෝ මෙවැනි මූල්‍ය ආයතනයකින් ඒකට අවශ්‍ය මූල්‍යමය සහයෝගය ලබා ගන්න. ඒක සාමාන්‍යයෙන් ඕනෑම මට්ටමක ඉන්න කෙනෙක් කරන්න සිද්ධ වෙන කරමින් පවතින දෙයක්. ඉතින් මේ ආයතනත් අපි දන්නවා බොහෝමයක් ආයතන නියාමනය කිරීම සිද්ධ වෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව හරහා. ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංච නොවිච්ච ආයතන. නැත්නම් අර චාමික කියපු වචනේ සාමාන්‍ය සරල සමාජයේ භාවිතා වෙන මේ ගොඩ ෆිනෑන්ස් ආයතන. නැත්නම් මේ අතින් සරල ක්‍රමයකට සල්ලි නිකුත් කරන ඒ සහ ඒ ආයතන වලින් ලබා දෙන විශේෂ වරප්‍රසාදයක් මේ ඇතුලේ තියෙනවා චාමික. ඒ තමයි ලියකියවිලි ඉතාමත්ම අඩුයි. අවම ලියකියවිලට ඉතාමත්ම කෙටි කාලයකින් සහනදායි පොලියට කියලා තමයි මේ ඒගොල්ලන් හඳුන්වා දීම. නැත්නම් ඒ ආයතන හඳුන්වා ගන්න. මොකෝ ඇඩ් එකක්ද? ඇඩ් එකක්. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ තමන්ගේ වාරිකයක් හදිසියවත් ගෙවා ගන්න බැරි වුණොත්. එහෙම නැත්නම් තමන් ගෙවමින් යන ක්‍රමයටත් මේ යට සැඟවුණු ගාස්තු සහ විවිධාකාරයේ පොලි අය කිරීම තියෙන. මොකද ඒකට හේතුව මේ ආයතන වලට ගිහිල්ලා මූලිකම කියනනේ මට මෙන්න මේ වාහනයක් ගන්න අවශ්‍යයි මේකට උදව් කරන්න කියලා ආයතනෙ කිව්ව හැටි ඔව් සර් අපි කරලා දෙන්නම් කියලා බොහොම ගෞරවාන්විතව කතා කරලා අර ඉංග්‍රීසියෙන් නැත්නම් කෙනෙකුට සමහර උදවිය මේ අත්සන් කරන තියෙන පත්‍රිකා ගණනාවම ඔක්කොම කියවල බලන්නේ. මොකද උමනාව තියෙන අර වාහනේ ලබා ගැනීම සහ මේ කඩිනමින් ලබා ගැනීම උමනාව තියෙන්නේ. අන්න ඒක සම්බන්ධයෙන් තදනෙත් FM බැලුම් ගලින් මහ බැංකුව සමග කතා කරනවා. දැන් එතකොට රංගන මේ COVID-19 කාලෙනේ ජනතාවට සහනයක් දුන්නනේ පැහැදිලිව. විශේෂයෙන්ම හැම ආකාරයෙන්ම කටයුතු කරන ජනතාවට රටේ සහන ලැබිලා තිනෝ සහන දෙනවා කියලා තිනෝ. එතකොට දැන් මේ ලීසින් ආයතන සම්බන්ධවත් එහෙම දුන්නනේ වාරික ගෙවීම් මාස 6ක් ගෙවන්න අවශ්‍ය නැහැ. ඉන් අනතුරුව තමයි ඒක අවශ්‍ය වෙන්නේ කියලා. ඒ කියන්නේ සැප්තැම්බර් 30 දක්වා නොගෙවා ඉන්න පුළුවන්. එහෙම සහනයක් දුන්නනේ. හැබැයි එහෙම සහනයක් දීලා තියෙද්දි පවා මෙන්න මේකත් අහගෙනම ඉන්න මුළු ලංකාවටම මොම සාහන දුන්නත් කම්පැනි වලට කොහොමද කියලා නා පාඩේ. කම්පැනි වහන්නද කියන වහන කියන්නේ. කම්පැනි වලට පාඩුව කන්න බෑලු. සම් විනාශ වෙනවා නු ඔයගොල්ලන්ගේ කම්පැනි ටික අපිගේ සල්ලි එක්ක වලේ නැත්තම්. ඒගොල්ලන්ගේ ජොබ් වලට සංගතමක් ඇවිල්ලා. එතකොට දැන් ඒ කියන්නේ ජනාධිපතිතුමා මහ බැංකුව හරහා රටට ලබා දීපු සහනය දීපු නිවේදනය එහෙම ගණන් ගන්න නෑ කියලාද ඔය ඔබතුමා කියන්නේ? ඒගොල්ලන්ට ඒ අදාළ වෙන්නේ ඒගොල්ලන්ට එහෙම චක්‍රලේක මොකුත් ඇවිල්ලා නෑලු. මේ ඒගොල්ලෝ නිකන් මානසික ගැන හිතලාලු එහෙම දෙන්න తీරන්නේ කලේ. දැන් එහෙම දෙන්න වෙන්නේ නෑ. එහෙම කතාන්දර ලන්නද නිකන් අර කම්පා කරලා වගේ නිකන් ජනාධිපතිතුමාගේ වචනේ වචනයක් විතරයි විදිහට තමයි ඒගොල්ලෝ ගණන් ගන්නේ. දැන් ඔය පහුගිය දවසක ලීසින් සම්බන්ධව සීසින් පාතාලෙන් මැරුවනේ සුනිල් ජයවර්ධන මහත්මයා. එතකොට ඊට පස්සෙත් ඔය විදිහට හැසිරනවාද ඒ අදාළ? ඒක ඊයේ ඊයේ ඊයේ
ඔන්න දැන් ඉතින් එහෙම තමයි වාහනේ උස්සලා තියෙන්නේ. ඒ ඇවිල්ලා මේක මේ වාහනේ අරගෙන ගිහිල්ලානේ. මේ වාහනේ අරගෙන යද්දි හැබැයි එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ ඔහු අපිට සඳහන් කරා මෙන්න මෙහෙම. ඊට පස්සේ මම මැනේජර් කතා කරාන් පස්සේ පොඩ්ඩ වෙන මොකද එයා සුහ කොම් බලන්නම් කියලා. පොඩ්ඩ වෙන බලන්න. ඒක මම බ්‍රාන්ච් මැනේජර් කතා කරාට පස්සේ ඒගොල්ලෝ කිව්වා මෙහෙම වෙන්න විදියක් නැහැ කියලා පොඩ්ඩක් බලන්නම් කියලා. ඒ විනාඩි 15 දෙන්න මම තත්කාරී කච්චි කතා කරා. ඊට පස්සේ මම ගියාන් පස්සේ මම රිකෝර්මයි කියන දිහා හම්බුණාන් ආවන් පස්සේ කොහේද ගත්තේ කොහේද දැනියා කරේ අනම්මනා කියලා මගෙන් ඇහුවා විස්තර. මහරම බ්‍රාන්ච් එකේ රිකෝර්ම මැනේජර් දන්නේ නැහැ මට කතාවෙන් තේරිච්ච විදියට බ්‍රාන්ච් මැනේජර් දන්නේ නැහැ. ඊට පස්සේ මට ගියාන් පස්සේ වාරික 2.5ට බස්සන බස්සල මේ කරන්න කිව්වා දාලේරලා ඊට පස්සේ ඉදිරි මාස දෙකකට චෙක් එකක් දෙන්න කිව්වා ඊට ගත්තා පස්සේ මට ආරංචි ආවා එන්න මාසෙ ගහපු සීසන් නෝඩර් එකේ තමයි මේගොල්ලෝ වාහනේ යන ගමන් දැකලා වාහන නම්බරය දැකලා මාව ගත්තා එහෙමත් පුළුවන්ද නේ ඈ වාහන ගන්නේ තමන්ගේ අතේ කොලයක් තිනවා වාහනේ අංගෙ දැක්ක ටක් ගාලා ගත්තා ගෙව්වද නැද්ද කියලා එහෙම මොකුත් හොයලා බලILLක් නැහැනේ එ මෙන්න මේවා තමයි හැදෙන්න ඕන තැන් නේ ඔව් දැන් ඉතින් මේ වගේ ආයතනයකට ගිහිල්ලා ලියකියවිලි ගණනාවකට අත්සන් කළා තමන්ගේ ණය මුදල නැත්නම් මේ ලීසින් පහසුකම ලබා ගත්තට පස්සේ ඒ ආයතනයේ සතුව තියෙනවා ලියකියවිල්ලක් මේ පාරිභෝගිකයාගේ අත්සන් වේදපු ලියකියවිල්ලක් තියෙනවා ඒකට සාක්ෂිකාරයක් ඉන්න පුළුවන් ඒ වගේ මේ වාහනේ යතුරුකුත් මේ ආයතනයේ සතු කරගන්නවා ඉතින් ඔන්න ඔය කියනවා නෛතික පසුබිම මොවුන් පාවිච්චි කරන අවසානයේදී එක වාරිකයක් ගෙවා ගන්න හෝ බැරි වෙච්ච තැන නැත්නම් සමහර වෙලාවට වාරික දෙකක් තුනක් වෙන්න පුළුවන් මේ පාරිභෝගිකයා පැත්තෙන් හරියට වැඩේ කරගන්න බැරි වෙච්ච තැන ඔහුට ඉතාමත්ම වැඩි ආකාරයෙන් පොලියක් පනවලා අන්තිමේදී මේ වාහනය ආයතනයේ සතු කරගැනීමේ ක්‍රියාවලිය කරන්න චාමික වූ ආකාරය මේකට සීසවරු නැත්නම් විවිධ පාතාල කල්ලි කණ්ඩායම් ක්‍රියාත්මක වෙලා ඉන්නවා මේ වැඩේ කරන්න මොකද ගිහිල්ලා චාමික මේ වාරිකය ගෙවලා නැහැ ඒ නිසා ඔයාගේ වාහනේ ඕන කියලා කිව්ව හැටිය මම ආයතනයෙන් මට වාහනේ දෙන්න එකපාරම චාමික කැමති වෙන්නේ නැහෙනි සාමාන්‍යයෙන් මේ වාහනයක් අරගෙන පාවිච්චි කරන කෙනා ඔහු මගේ වාහනේට ආදරේ. ඒ නිසා එකපාරම මේ වාහනේ දෙන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම ගන්න නම් ටිකක් සද්ද දාලා පොඩි තගක් දාලා පොඩ්ඩක් බෙල්ලෙන් අරලා නැත්තම් පිස්තෝලයක් ඔලුවට තියලා එහෙමත් බැරනම් පොලු පාරක් ගාලා හරි නැත්තම් වෙඩි පාරක් තියලා හරි කොහොම හරි කරලා ඉලක්කේ වෙන්නේ මේ වාහනේ නැවත ආයතනෙට ගිහිල්ලා බාර දෙමු. මොකද ඒ අදාළ කණ්ඩායමේ මේ කොන්ත්‍රාත්තුව වෙලා තියෙන්නේ මේ අදාළ ලීසින් හිගවුණු වාහනේ නැවත ඒ ආයතනයට අරගෙන ගිහින් දීම. ඔව්. එතකොට දැන් මේ ලීසින් වල සීසින් පාතාලයක් නේ දැන් තියෙන්නේ. ඒක පැහැදිලි නේ මුළු රටටම. එතකොට මේ සම්බන්ධයෙන් කොහොමද මේ සීස්වරුන් යටතට මේක පත්තුනේ මුල ඉඳන් කියලා පිට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහත්මයා පැහැදිලි කරනවා. ලීසින් සම්බන්ධතාවයක් නැහැ. වාහනය आर्थिक सामर्थनेरपतल प्रश्न विशेष विशाल वरी आंदोलन नीति බලහත්කාරයෙන් අල්ලගැනීමේ බලය ඒ ආයතනයට පවර දැක්ක. එතකොට මේ ආයතනවල පවර දැක්කට පස්සේ මේ වාහන ආපසු අත්පත් කර ගැනීම සඳහා විශේෂයෙන්ම ඒකම යොදා ගැත්තේ ජාමරි. නැත්තම් ප්‍රදේශවල ඉන්න කණ්ඩායම්. දැන් මේගොල්ල රැස්වව පටන් ගත්තේ සීසර්ලා ඉස්සෙල්ලා. අපි මේ සීසර්ලා තමයි පස්සේ කාලෙක මහා ගල්ලි අපරාධ කරන පාතාල නීතිඥයෝ.
හැමෝම නෙවෙයි සාලකට දැන් අතරේ කොට රටකට රාජ්‍යයකට පාලනය කර ගන්න බැරි තරම් කීකරන අරහ යම් යම් පාතාල කණ්ඩායම් බව සිහි වෙලා තියෙනවා. අද මේ විදිහට ප්‍රොජෙක්ට් නීති අතපොත්තද කියනවා නම් මහා සවාලු ජනතාව ඉදිරිපිට මිනිස්සු මරණ දාන තත්ත්වයට මේ දාමල් කියන්නේ අත බලවත් වෙනවා. ඒ කියන්නේ රට අරාජිත කිරීමේ ක්‍රියාවලියක් විකසිත කරනවා. ඒ නිසා මේ නීති අධිකාරියට කියනවා ඒක නිවැරදි කර ගැනීම චෙක් කළ යුතුයි කියලා. ඔන්න මේ සීසර් ආදිපාදවරු වගේ කට්ටිය ඔය ආපු විදිහ තමයි ඔය චණ්ඩි අර බයිසිකල් හැන්ඩල් එහෙම ගිලලා සීන් එකේ ඉනින්නේ ඈ ඉතින් මිනිස්සු ගහලා මරන්නේ ප්‍රසිද්ධිය. ඔව් දැන් ඉතින් ඒ වගේ විවිධ සීසර් කණ්ඩායම් එහෙම නැත්නම් ඔය පාතාලයක් ක්‍රියාත්මක වෙන්න බලමු. මොකද මේ ගිහිල්ලා මේ තමන් ආයතනයේට වාහනේ අරගෙන දෙන්නේ බොහොම ඉල්ලීමකින් සුහදව කරන ගනුදෙනුවක් නෙමෙයි. මේ චණ්ඩි කමෙන් බලහත්කාරයෙන් කරන දෙයක්. එහෙම නැත්නම් මේ අර්ථ දක්වන්න පුළුවන් මේ එලි වාහනේ ප්‍රසිද්ධිය කරන නීත්‍යානුකූල මංකොල්ලයක් විදිහට. ඔව් බාලුදන් වල අතේ කරේ දහගෙන ඉන්නේ ඒගොල්ලෝ අර ඉතින් මේ පිළිබඳව net fm බැලුම් ගල සකස් කරපු විශේෂ වීඩියෝවක් තියෙනවා ඔබට බලන්න. බැලුම් ගල Facebook පිටුවෙන් ඒ වගේම net fm බැලුම් ගල YouTube නාලිකාවෙන් ඔබට බලන්න පුළුවන්. මේ ආකාරයේ විවිධ සීසර් වල කරන ක්‍රියාකාරකම් පිළිබඳව විශේෂ චරිතයක් අපිත් එක්ක කතා කරන ඔබට දැන කියා ගන්න බොහෝ කරුණු මේ වීඩියෝව ඇතුළත තිබෙයි. ඒ වීඩියෝව නරඹන්නත් අපි ඔබට ආරාධනා කරනවා. ඔව් එතකොට දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ කිසිම නියාමනයක් නැති රජයේ හෝ ඒවා කවුරුවත් කියන දේවල් ගණන් ගන්න නැති ආයතන තියෙනවනේ. ඒක නිසානේ මෙහෙම ප්‍රශ්න මතුවෙන්නේ. මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහත්මයාගේ සහන ලබා දෙන්නේ නැතුව තමන්ගේ හිතු මතේ මේ කරනකොට අන්න එවන් දේවල් වැළක්වීමට හැකියාවක් නැද්ද? එවන් දේවල් සඳහා දැන් මහජනයන්ගෙන් පැමිණි ලැබෙනවා නම් ඒ සඳහා අපිට වැදියක් වෙන්න පුළුවන්. මොකද හේතුව අපි විශ්වාස කරනවානේ අක්‍රලේඛන මගින් රජය විසින් නිවේදනයක් නිකුත් කළාම රජය විසින් අවශ්‍ය කටයුතු කළාම ඒ පිළිබඳව යහපත්යේ ප්‍රතිචාර දක්වයි නීතිගරුක ලෙස හැසිරෙයි කියලා. එසේ හැසිරෙන්නේ නැති ආයතන පිළිබඳ පැමිණිලි කරොත් අපිට පුළුවන් ඒ සඳහා රජය වශයෙන් වැදියක් වෙන්න. ඔව් එතකොට දැන් රජයේ විදිහට විශේෂයෙන් තොරතුරු ලැබුණේ නැද්ද මේ විදිහට මේ COVID-19 කාලේ ජනතාවට සලස්සපු සහන ලබා නොදී පවා යම් අවස්ථාවල එවන් ලීසින් සමාගම් හැසුරුණා කියලා? නැහැ ගිය සතියේ අපි දීර්ඝ වශයෙන් මේ පිළිබඳ සාකච්ඡා කළා නේ කැබිනට් මණ්ඩලයේ නසු අධිකර ජනාධිපතිතුමා අදාළ බලධාරීන් සමග වෙනම සාකච්ඡා කරන බව ගිය සතියේ කැබිනට් මණ්ඩලයේ දැනුම් දුන්නා. ඒ සහනේ ජනතාවට පැහැදිලිවම ඇත්ත වශයෙන් ලැබිය යුතු නේදමතුමා? හැමෝටම අමාරුයි. මුල සමාගම් වලට අමාරුයි, බැංකු වලට අමාරුයි, අපිටත් අමාරුයි, ගොවියන්ටත් අමාරුයි. ඒ ජනාධිපති නීතිඥ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහත්මයා අද net fm බැලුම් ගලෙන් අපි සාකච්ඡා කරන්නේ පසුගියදා ත්‍රිරෝද සංගම් සභාපතිවරයෙකු වූ සුනිල් ජයවර්ධන මහත්මයා පහර කැමකින් මේ යාමේ සිද්ධියක් වාර්තා වුණා. මේ සිද්ධියට මූලික හේතුව බවට පත් වෙලා තිබුණේ ත්‍රිරෝද රථයක් ලබා ගැනීම සඳහා ලීසින් පහසුකම් ලබාගත්තු ආයතනයක් එක්ක සාකච්ඡා කරන්න ගිහිල්ලා අවසානයේ බහින් බස් වෙලා ඒ බහින් බස් ප්‍රේම දුරදිග ගිහිල්ලා තමයි මේ පුජ්‍යලයා ඝාතනයට ලක් වුණේ. නමුත් net fm බැලුම් ගල 2019 මාර්තු මාසේ 15 වෙනිදා මේ අදාළ ආයතනය පිළිබඳව දැනුවත් කළා. මේ ත්‍රිරෝද සංගම් වල ත්‍රිරෝද සේවකයින්ට හිමිකරුවන්ට
වාහන හිමිකරුවන්ට මේ ආයතනයේ ගනුදෙනු කරුවන්ට මොන ආකාරයෙන් පීඩා කරන ආයතනයක්ද මේ ආයතනය සහ මේ ආයතනයේ තියෙන නෛතික පසුබිමක් නොමැතිව නීති විරෝධීව පවත්වාගෙන යන ආයතනයක් කියන කාරණාව අපි අනාවරණය කළා බලධාරීන්ගේ අවධානයට යොමු කළා නමුත් මෙතෙක් විසඳුමක් නොලැබුණු තැන තමයි මේ ජීවිතයත් රටට අහිමි වුණේ අපි ඒ ආයතනය උදාහරණයට අරගෙන තමයි එදා net fm බැලුම් ගලින් කිව්වේ මෙන්න මෙවන් ආයතන තිබෙනවා මෙවන් ආයතනවල මේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කළ යුතුයි කියලා එතකොට මේක මහබැංකුවේ ලියාපදිංචි නැති ආයතනයක් කියලා දැන් අනාවරණය වෙලා තිබෙනවා එතකොට දැන් ඒ කාලේ කියපු විදිහට කටයුතු කරා නම් මේ ආයතනයට රිහ ඉතා පැහැදිලිව පියවර ගන්න තිබුණානේ දැන් අද මිනිමරුමක් පවා වෙලා දුරකතනින් ඉන්නව නේද අපිට හිතවතී වංජන මහත්මයා මහරගමින් ආයිබෝන් සුබෝදැසනක් ඔබතුමාට ආයිබෝන් මහත්මයා සුබෝදැසනක් මම මේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න ගමන් මට හිතර මගේ විස්තරයක් කියන්න මම 2012 වර්ෂයේ මහරගම මූලාචාර්යතුමින් ගන්නවා ට්‍රේවිල් එකක් අවුරුදු දෙකක ලීසින් එකකට මම ඒක ගෙවලා ඉවර වෙලා ඊට පස්සේ රීෆිනෑන්ස් එකක් දැම්මා ලක්ෂ 2කට මම ඒකිනුත් වාරික 12ක්ම ගෙවලා ඉවර කරලා තියෙද්දි මාර්ගම මේ සංවර්ධන කටයුත්තකට පාර හයිලෙල් පාර පුළුල් කරනකොට මගේ කඩේ කැඩුනා එතකොට ඒක ඉදි කරනකොට මාස 6ක් වගේ කාලයක් ගත වුණා මම ඒක දැනුවත් කරා ඒ ආයතනයෙන් දැනුවත් කළා මම ඒ අතරමඟදී වාරික දෙකක් වගේ ගෙව්වා කොහොමරි මගේ මේ වාහනේ 2014 දෙසැම්බර් මාසේ සීස් කරනවා මම ඊට පස්සේ ඔක බේරගන්න දෙසරයක් වගේ යනකොට මට බේරගන්න බැරි වුණා ඊට පස්සේ මම එක සරයක් සල්ලි සම්පූර්ණ ගන්න හදාගෙන ගියා ඊට පස්සේ මාර්ගමේ ආයතන ගිය පස්සේ කිව්වා මේක ඇත්තෙන්න ඕනේ මහනුවරින් ඇටෝ එක ඇවිල්ලා නැහැ කියලා ඊට පස්සේ මම ඔක 3-4 සරයක්ම ගියා වැඩේ කරන්න නැති නිසා මම ඔක අත්හැරලා දාලා හිටියා ඊට පස්සේ මම කොළඹ වීදි ආයතන ගිය පස්සේ කීප සරයක්ම කිව්වා මේක අහවල් තැන තියෙන පෑලිය කොට තියෙන නුවර ගෙනිලා එහෙම කියලා අවුරුදු 3කට පස්සේ මට කතා කරලා කියනවා වාහනේ විකුණනවා අවුරුදු 3ක්ම මේ ඒක රත්ගාලේ තිබිලා වාහනේ ගිරාපත්ලා විකුණන්නේ විකුණලා තියෙන ගොඩක් පාඩු පිට අබලි යකඩ වලට ඒ නිසා වතාව ලක්ෂයකමාරක් ගෙවන්න කියලා දැන් එදා ඉඳලා මාව ට්‍රිප් එකට දාලා මට මුකුත් කරගන්න බෑ මං ස්වයන් රැකියාව කිදිර මේ පදික වේදිකාවේ වෙළඳාම් කරගෙන හිටියේ ඒ කාලේ මගේ මට බැංකු සහනයක් ගන්න බෑ කිසිම දෙයක් කරගන්න බෑ ඔව් සහනයක් බලාපොරොත්තු වෙන මෙවැනි ආයතන වලට ගිහිල්ලා බොහෝ පුජ්‍යලියෝ පිරිසක් ඉන්නවා රට ඇතුලේ මේ ආකාරයේ විවිධාකාරයේ පීඩාවන්ට පත් වෙලා ඉතින් මේ පීඩාවන්ට පත් වෙන්න හේතු වෙලා තිබෙන්නේ මේ පිළිබඳව නියාමනය කරන ආයතන වලින් හරියට නියාමනය වුණා නම් මෙහෙම වෙන්නේ නැහැ ඒ වගේම නියාමනය නොවන ආකාරයේ තියෙන ආයතන තියෙනවා කියන්නේ මූල්‍ය ආයතන ලියාපදිංචි නැතිවම තියෙනවා නම් ඒව පිළිබඳව නීතිය හරියාකාරව ක්‍රියාත්මක වෙලා තිබුණා නම් මේ රටේ ජනතාවට මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ ඔව් එතකොට රටේ සෑහෙන ජනතාවක් මේ විදිහට අසීරුතාවයට පත් වෙලා තිබෙනවා මේ එයින් ලැබෙන ඇමතුමක් දෙකක් එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහත්මයාගෙන් අපි ඇහුවා මේ ගොඩ ෆිනෑන්ස් සම්බන්ධව අන්න ඒව සම්බන්ධවත් යමක් පුළුවන්ද කියලා බලමුකෝ ගොඩ ෆිනෑන්ස් කියලා අර සරලවම කියන්නේ අන්න ඒ ආයතන සම්බන්ධයෙන් නියාමනයක් එහෙම ලංකාවේ කිසිම තැනක නැහැ එතකොට අන්න ඒ සම්බන්ධයෙන් අලුතෙන් ක්‍රියාත්මක වීමේ හැකියාවක් නැද්ද මහ බැංකුවට दुर्घटना जनता ජනතාව හඳුනා ගන්නවා වගේම ඔවුන්ව දාන අවදානම මහ බැංකුව වගේ ආයතනත් හඳුනාගත යුතුයි රංගන නේද? ඔව්. දැන් මේ ආයතන හොරෙන් හංගගෙන ගෙවල් වල කුස්සි ඇතුලේ කරගෙන යන දේවල් නෙවෙයිනේ. මේවා ලංකාවේ ප්‍රධාන පෙළේ නගරවල ප්‍රධාන මාර්ගයන්ට මුහුණලා මේ ප්‍රසිද්ධියේ හොඳ නවීන අංග සම්පූර්ණ ගොඩනැගිලිවල ප්‍රසිද්ධියේ මහා දවාලේ විවෘතව පවත්වාගෙන යන ආයතන. එතකොට මේ ආයතන වල දිනපතා ගනුදෙනු කාර්යබහුතුන් යනවා එනවා. එතකොට මේ ආයතන පිළිබඳව පේනවා සහ මේ ආයතන ලියාපදිංචි කරන අඩුම තරමේ ප්‍රාදේශීය සභාවේ ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි සම්බන්ධයෙන්
සීසවරයෙක්ම අපිට අනාවරණය කළානේ. එයා තමයි අර net fm බැලුම් වල YouTube සහ Facebook පිටුවේ තියෙන්නේ. අන්න ඒ වීඩියෝ ඔබට බලන්නත් පුළුවන්. ඔහු කියපු සීසින් පාතාලේ කතාව මේ. කොහොමද මේ සීස් පාතාලේ සීසින් පාතාලේ විස්තර? මේකෙදි මහරගම තලපත් පිටිය ඒ ජයවර්ධනපුර හොස්පිටල් එක ළඟ එතන තමයි මේ සීසර්ලා උදේන ගොඩ ගහන්නේ. මෙතන ඉන්න 50කට සීසර්ලා. මෙතන ඉන්න පාතාලට සම්බන්ධ පුද්ගලෙක් ඉන්න කල්දේරා. එයා තමයි මේක බෙදා හරින්නේ එතන ඉඳලා. මේක ලංකා වටින්ම කතා කරලා කියනවා කම්පැනි වලින් තව ඒ සම්බන්ධකම් තියෙන සීසර්ලාට. අද මෙතන අපිට රෝස බස් එකක් උස්සන්න තියෙනවා. එහෙම නැත්නම් මෙතන අද ත්‍රිවිල් රථයක් උස්සන්න තියෙනවා. මෙතන බයික් එකක් තියෙනවා. එකක් නෙමෙයි. අද බැලුවොත් එම ලංකාවට විශාල ප්‍රමාණයේ වාහන තොගයක් අද ලංකාවට පැමිණලා තියෙනවා. ගොඩක් ඉන්දියාවේ. එතකොට සෑම මිනිස්සෙක්ගෙම ගෙදරක බයික් එකක් නැත්නම් ත්‍රිවිල් එකක් තියෙනවා. එකපාර සල්ලි දීලා ගන්න ඒගොල්ලන්ට මුදල් නැහැ. ඒගොල්ලෝ මේ ලීසින් වාරික ණය ක්‍රමයට තමයි මේ වාහනේ මිලදී ගන්නෙ. එතකොට සීසර්ලා මේ රටේ ඒගොල්ලන්ට වැඩ වැඩි. මෙතන තලපත් පිටිය තමයි මේ පාතාලය සම්පූර්ණ හැන්ඩල් කරන්නේ. මෙතනින් තමයි බෙදා හරින්න උදේට. අතන්ට යන මෙතනට යන ඔයාලට තියෙන බයික් එකක් මෙහෙම ත්‍රිවිල්ලක් තියෙනවා මේ විදිහට. ඒ වගේම තලපත්ටි විතරක් නෙමෙයි තව තියෙනවා රත්නපුර, බදුල්ල, මාතර, ගාල්ල හැම පැතිවලම මේ කතන්දරේ යනවා. ඔය සීසවරයාගේ පාපොච්චාරණය net fm බැලුම්ගල Facebook පිටුවේ සහ net fm බැලුම්ගල YouTube channel තියෙනවා. නැවත ඔබට කියනවා බලන්න දැනුවත් වෙන්න පුළුවන් ඔබට. ඔව්. දැන් අපි සදාහන් කළානේ ශාමික මේ නීති විරෝධී ආයතන හේවත් නැතිනම් නීත්‍යානුකූල නොවන ලියාපදිංචි නොවුණු ආයතන බොහොමයක් රට පුරා තියෙනවා. මේක කොළඹ හෝ මේ අදාළ මේ පහර දීම සිද්ධ වෙලා ඝාතනය වෙච්ච ආයතනේ පමණක් නෙවෙයි මෙවැනි ආයතන බොහොමයක් රට ඇතුළේ තිබෙනවා. පන්දුරට පහින් ගෙවුවම 1000ක් විතර වීශී. ඔව් ඕන තරම් තියෙනවා. දැන් අපි මේ අදාළ සිද්ධිය වෙච්ච ආයතනයේ පිළිබඳව වසරකට පෙරත් අපි අනාවරණය කළා තිබිලා. බලධාරීන්ට අඩුම තරමේ ඒ ආයතනයවත් එක ආයතනයක්වත් මේ සම්බන්ධයෙන් හරියට නීතිය ක්‍රියාත්මක කළා ඔවුන්ට විරුද්ධව හරියට දිත්තේ වුණා නම් වැඩි මෙහෙම වෙන්නේ නැහැ නේ. ඔය ලොකු කතා තමයි තියෙන්නේ. අපි කරනවා මෙහෙම කරනවා වැඩේ වුණාට පස්සේ ඔහොම වුණානේ ඉස්සර ඕන තරම් දේවල් දෙයක් වුණාට පස්සේ කරා ඒවත් හරියට වුණ නැහැ. ඉතින් අන්නේ හින්දා මේකවත් හරියට වෙයි කියලා net fm බැලුම්ගල බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වෙලාවෙවත් මේ සම්බන්ධයෙන් ගන්න පුළුවන් විධිමත් ක්‍රියාමාර්ගය මොකක්ද කියලා net fm බැලුම්ගල ප්‍රශ්න කළා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහත්මයාගෙන්. මහා බැංකුවේ ලියාපදිංචි නැති ආයතන සම්බන්ධව මහා බැංකුවට වගකීමක් නැහැ කියලා සඳහන් කරනවා. එතකොට මේ සම්බන්ධයෙන් වගකීම ගන්නේ කවුද? එහෙම අලුත් විදියට හිතලවත් මේ සම්බන්ධයෙන් නව නීති රෙගුලාස් සම්පාදනය කරලා හරි යම් තත්ත්වයකට මෙය නියාමනය කිරීමක් කරන්න බැරිද? දැන් නීති විරෝධීව නියාමනය කරන්න බෑ. නීති විරෝධීව අසා දමන්න ඕනේ. මොකද නීතියක් තියෙනවා නම් අපේ නීතියට අනුකූල නැති මූල්‍ය ආයතනෝ සංවිධානෝ බුද්ධලෝ ඉන්නවනම් ඔවුන්ව වසා දැමීම අතනුවට ගැනීම කරන්න ඕනේ. එතකොට දැන් මේ ගොඩ ෆිනෑන්ස් කියලා කියන මහා බැංකුවේ ලියාපදිංචියක් නැති ආයතන සම්බන්ධව ඉදිරියේදී පැහැදිලිවම ඔය ඔබතුමා සඳහන් කරපු වසා දැමීමේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරනවද? අවශ්‍යයි. මොකද නීත්‍යානුකූල නැතිව සම්මා සංකල්ප, සම්මා ව්‍යායාම, සම්මා ආජීව කියන ඒවා බුදුරජාණන් වහන්සේ පවා අනුදැන වදාළ දේ. සම්මා නැති දේවල් තියෙනවා නම් ඒකම අසාධාරණ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කිසි වෙලාවක පැකිලෙන්නේ නැහැ. ඒ නිසා නීත්‍යානුකූල නැති කිසිම ක්‍රියාවක් මූලයේ ආයතන සම්බන්ධයෙන් පමණක් නොවේ. අනිත් සියලුම සම්බන්ධයෙන් නීත්‍යානුකූල නොවන දේවල් කරන්නයි. දැන් මේ ඉඳන් ඒ සාදාගෙන ඒ ඉවත් වීම තමයි වැදගත් වෙන්නේ. ඒක මෙලොව වශයෙන් ජීවිතය පරලොව වශයෙන් දිනනවා. බණ කතාවක්ද? නෑ අපේ ආගමිකයන් සමීර කියන සම්මා කම්මන්ත කියන වචනත් එක දුනා නම් තවත් හොඳයි කියලා. ඔව්. ඉතින් අන්න ඒ විදිහට හරියට වැඩේ වෙන්න ඕන කතාවෙන් විතරක් මේක උපමට්ටම් වුණාට වැඩක් නෑ නේ රංගන නේද? ඉදිරියේදී ඒක අනිවාර්යෙන් එහෙම ක්‍රියාත්මක වෙයි. ඉතින් දැන් මේ සීසින් පාතාලේ සීසර්වරේ අර අපිට ඇවිල්ලා පාපොච්චාරණය කරානේ මේ කර්මාන්තයෙන් ඉවත් වෙලා. ඔව්. එතකොට දැන් ඒකෙදි මේ පොලිසියවල පැමිණිලි දාලා එහෙම යන කතාවක් තිබුණානේ. සාමාන්‍ය චාමික දැන් මේ කරන ක්‍රියාවලිය ඇතුලේ කෙනෙක් හිතන්නේ තමන්ගේ වාහනේ ගෙදරට ආවොත් එහෙම අරගෙන යන්න නැත්නම් මගතොරදී මේ වාහනේ ගන්න හැදුවොත් එහෙම මේ අදාළ සමාගම කොන්ත්‍රාත්තුව බාර දීලා තිනවා මෙන්න මේ කණ්ඩායමකට වාහනේ අරගෙන යන්න සීස් කරන්න. එතකොට ඒ සම්බන්ධයෙන් නෛතික පසුබිම් විදිහට මේ අදාළ කණ්ඩායම හෝ ආයතනයේ පොලිසියට ගිහිල්ලා පොලිසිය දැනුවත් කරලා මෙන්න මේ පාරේ මෙන්න මේ අංක දරන ගෙදර චාමික ළඟ තියෙන මෙන්න මේ වාහනේ අපි ගන්නවා කියලා පොලිසිය දැනුවත් කළා තමයි මේ ආවේ කියලා තමයි සාමාන්‍ය පාරිභෝගිකවන් ඔබ අපි හිතන්නේ. රට සමාජය දන්නේ එහෙම. එතකොට ඒකෙත් තිබෙනවා තව කතාවක්. ඊට අමතරව පොලිසියත් එක්ක කතාවක් මේ සීසර්වරයා අපිට අනාවරණය කළා. පොලිසිය අතරත් යම් සම්බන්ධකම් තියෙන සිද්ධි මොනවා හරි තිබෙනවද මේ ලීසින් සීසින් පාතාලය අතර? අපේ සාමාන්‍යයෙන් මෙතන වාහන දිනවා ලක්ෂ ගණන් වලට යන වාහන. වාහනේ වටිනාකම අනුව අපිට ඒ වාහනේ ගන්න අපහසුතාවයක් තියෙනවා නම් ඒ පුද්ගලයාගෙන් අපි පොලිස් නිලධාරියෙක් අරගෙන යනවා. ඒ කියන්නේ පොලිස් නිලධාරියෙන් පොලිසියෙන් අරගෙන යනවා අපි එන්ට්‍රියක් දාලා.
පැහැදිලි නෑ. අපිට චාමික යම් පුද්ගලයෙක්ගේ වාහනයක් අපිට සීස් කරන්න අවසර ලබා දීලා තියෙනවා මේ ආයතනේ. ඔව්. ලීසින් ආයතනේ. ඔව්. ඒ වාහනේ තියෙන බෝඩර් එක එච්චර හොඳ නෑ. ඔව්. ඒ බෝඩර් එක හොඳ නෑ. ඇත්තටම අපිට ගිහලා ඇටැක් කරලා ගන්න අමාරුයි. නැත්තම් එයා මොකක් හෝ සම්බන්ධකමක් තියෙන පුද්ගලෙක්. අපිට අගල පොලිසියට නැල පොලිසිය දැනුවත් කරලා පොලිස් නිලධාරී කරගෙන යනවා වැඩේට. එතකොට පොලිස් නිලධාරියා දැක්කම වාහනේ අපිට දෙන්න බෑ අනිවාර්යෙන්ම. සමහරලාට දොර අරින්නේ නෑ. සමහරලාට ගේට්ටු අරින්නේ නෑ. බල්ලෝ ඉන්නවා. පොලිස් නිලධාරියා කියලා කතා කරපම මොකද වෙන්නේ? ওই ගේට්ටු තරනවා බල්ලොත් ගැට ගන්නවා දොරත් අරිනවා. අපිට හරිම ලේසි වාහනේ අරගන්න. කතා කරලා ඇත්ත කතාව ඒක තමයි. ඒ අවශ්‍ය වූ විදිහට තමයි පොලිස් නිලධාරියා අපි අපේ සීසින් වල සීසර්ලා ඉන්නවා පොලිසියත් දැනුවත් කරලා සම්බන්ධ කරගෙන ඉන්නේ. හැම පොලිසියකම කවුරු හරි නිලධාරියෙක් අපි සම්බන්ධ කරගෙන ඉන්නවා. මොකද හේතුව මේ වැඩේට නැත්තම් අමාරු නැත්තම් ගුටි කණ්ඩ වෙනවා මේ කේස් එක. බලුංගලා Capori Janata Sevayata dedicated to serve the people. නෙත්ෆෙම් බැලුම්ගල පාතාලයට එරිහිව කොහොමත් Tamanට පුළුවන් විදියට වැඩ කරනවානේ රටපැත්තේ හිටගෙන. එතකොට දැන් මේ ලීසින්වල සීසින් පාතාලය සම්බන්ධයෙන් අද නෙත්ෆෙම් බැලුම්ගලින් අනාවරණය කරනවා නැවත වතාවක් මෙවන් ආකාරය. කියන්නේ මේ සුනිල් ජයවර්ධන මහත්මයා මහා දවාලේ පෙනි 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 පහර දීලා ඝාතනය කරපු ඝාතනය කිරීමෙන් හෝ අපිට පුළුවන් නම් මේ தත්ත්වය මේ පාරිභෝගිකයව මේ විදියට වලපල්ලට ඇදලා දාන தත්ත්වේ නිමා කරන්න එහෙම தත්ත්වයක් නැවත උද්ගත නොවේ කියලා. මොකද හේතුව 2019 මාර්තු මාසේ 15 වෙනිදා net fm බැලුම්ගල මේ සම්බන්ධයෙන් කිව්වා මේ ආයතනය සම්බන්ධයෙන්ම කිව්වා රටට දැනුවත් කළා ඔබට දැනුවත් කළා වගකීම්ට දැනුවත් කළා වැඩේ හරියට උනේ නැහැ සුනිල් ජයවර්ධන මහත්මයා ජීවිතයෙන් වන්දි ගෙව්වා එතුමා ජීවිතයෙන් වන්දි ගෙව්වා වගේම තව ජීවත් වෙමින් ඉන්න බොහෝ දෙනෙක් වන්දි ගෙවමින් ඉන්නවා මේ ප්‍රශ්නය තුල මෙරි මෙරි ඉපදෙනවා ඔව් එවැනි උදාහරණයක් අපිට දුරකථනයේ සාක්ෂි සමින්ද මහත්මයා අයිබෝවන් අයිබෝවන් සුබ උදෑසනක් සුබ උදෑසනක් මට තියෙනවා ප්‍රශ්න දෙකක් මේව කරගන්න මොකද මගේත් වාහන දෙකක් තියෙනවා දැනට මේක ඇවිල්ලා මේ වාහන තියෙන්නේ මහ බැංකුවේ ලියාපදිංචි වාණිජ්‍ය බැංකුවක එතකොට මේ වාණිජ්‍ය බැංකුවෙන් මම මේ දිගින් දිගටම කතා කරලා ඇහුවා දැන් මේ මාස ගානක මේකක් දීලා තියෙනවානේ ග්‍රේස් පීරියඩ් එකක් මේ සහන කාලය මේ කොවිඩ් ප්‍රශ්නත් සහන කාලය එතකොට මේ සහන කාලෙදී මට ලිඛිතව තාම දැනුම් දීලත් නැහැ මම වාචිකව කතා කරපුවාම ඒ කට්ටිය කියනවා එහෙම එකක් තාම මහ බැංකුවෙන් දැනුම් දීලා නැහැ කියලා එතකොට ඒක ලොකු ප්‍රශ්නයක් මේ මේක ඇවිල්ලා මට විතරක් නෙමෙයි මේක හැමෝටම මේ අදාළ ප්‍රශ්නයක් වෙයි මොකද ඒ කට්ටිය හරියට දැනුම් දෙන්න ඕනේ දැන් මාස 6ක්ද සමහර වෙලාවට ඒ කට්ටිය කියන මාස සමහර ලොකු මාස 2ක් වෙන්නත් පුළුවන් සර් එහෙම නැත්නම් මාස 3ක් වෙන්නත් පුළුවන් හැබැයි හරියටම මේකට ඉන්ට්‍රස්ට් එකක් වැටෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ කියන්නේ සහන කාලයක් දුන්නහම පොලියක් අය කරගන්න හැකිද? මගේ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි එක ඇවිල්ලා මේකට ඇයි හරියට ලිඛිතව දැනුම් දෙන්නේ නැත්තේ? අපේ මේ කියන්නේ සාමාන්‍ය ලීසින් ගත්ත එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි ලංකාවේ කී දෙනෙක් 3000ක් ඉන්නවද ලීසින් අරගෙන මේ ප්‍රශ්නෙට මූණ දෙන. එතකොට ඇයි මේකට හරියට ඍජුව පිළිතුරක් දෙන්න බැරි කාටවත්? ඔව් මේ ප්‍රශ්නේ රටේ බොහෝ දිනකට තියෙන ගැටලුවක්. ඉතින් මේ ගැටලුවටත් බලධාරීන්ගේ විධිමත් පිළිතුරු ලබා දීවි කියන බලාපොරොත්තුව අපේ ළඟ තියෙනවා. net fm බැලුම්ගල දිගින් දිගටම ප්‍රශ්න කරනවා. සහ net news තුලින් අපි මේ කරුණු කාරණා පිළිබඳව ඉදිරියටත් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ජනතාවට නැගිච්ච ගැටලු ජනතාව මහ බැංකුවෙන් අහලා අපිට ඒ හඬපටක් දෙව්වා. මේයින් එකක් ඔය මහත්මයා කියපු කතාවමයි මෙතන තියෙන්නේ. බලන්නකෝ. ශ්‍රී ලංකා මහ බැංකුවෙන්ද? ඔව්. වාහන ලීසින් ණයවාරික සහනය සම්බන්ධ දැනගන්න පුළුවන් මේ නම්බරේ? ඔව් කියන්න. මට දැනගන්න ඕනේ දැන් මාස 6ක් සහනයක් අපිට ලැබෙනවා නම් එතකොට මාස 6 අන්තිම මාසෙදී අර ඇරියස් ටික ගෙවන්න ඕනේ කියලා කියනවා. ඉතින් නෑ එහෙම අවශ්‍යතාවයක් නැහැ. දැනටත් කියනවාද? ඔව් මිස් මේ ඊයේ පෙරදා මම කතා කරද්දී ඒකට කියනවා මේ මාස 6ක් කියන්නේ ඒකට කියනවා මාස 6 ගෙවන්න නැතුව ඉන්න පුළුවන්. එතකොට ඒකට කියන්නේ අර කතා කරන්නේ නැහැ. එතකොට ඇරියස් මතක් කරන්නේ එහෙම වාහන ගන්න නැහැ සීස් කරන්නේ නැහැ කියලා කියනවා. එතකොට ඊට අමතරව 6 මාසයක් ගියපුවාම පොලිය එක්ක මේ ඊපස්සේ ඒකට රීෂෙඩියුල් කරලා වාරික ගෙවන්න වෙනවා කියලා කියනවා. නෑ එහෙම නෙමෙයි අපි කියලා තියෙන රීෂෙඩියුල් කරන කතාවක් කියලා නැහැ. අපි කියලා තියෙන්නේ ඉන්ස්ටෝල්මන්ට් එක එහෙම shift කරන්න කියලා. ඒ කියන්නේ මේ කන්සෙෂන් එක දෙන මාස 3 හරි 6 හරි පීරියඩ් එක කියන එක තිබුන් නැති කාලයක් කියලා හිතලා එතන ඉඳන් කන්ටිනියු කරන්න. එහෙම තමයි අපි කියලා තියෙන්නේ. එතන මෙසර එන්ඩින් ඩේට් එකට මාස 3ක් හෝ 6ක් ඇඩ් වෙනවා. වැඩි වෙනවා. ඔව් ඒ කාලේ ටිකක් එහාට යනවා. හා 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 ඒ අදාළ කාලයෙන් එහාට යනවා. දැන් මේක මේ කවුරු කොහොම කිව්වත් කොයි විදිහට කිව්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා උදාහරණ දෙකක් නේ සජීවී සාක්ෂියක් එකක් ඉන්න අනතුරු අරම දැන් ගියහඬ පටේ එහෙම ඒ සම්බන්ධයෙන් අහපු එකක්. එතකොට දැන් මේක ගෙදෙට්ට ගිහිල්ලා හරි කියන්න වෙයි වගේ නේ. දැන් මොකද මේ ණය සහන කාලයේ නිශ්චිතව මාස 3ක්ද මාස 6ක්ද මොන නිර්ණායකමත්ද මේක මාස 3ක් හෝ මාස 6ක් වෙන්නේ? එතකොට ඒ කාල සීමාව සහ මුලින්ම අතහැර දමන ලද කාල සීමාව බවට පත්
පත්වෙනවාද සහ ඒ කාල සීමාව තුලදී මේ අදාළ මුදල් වෙනුවෙන් වෙනම පොලී මුදලක් අය කරනවාද නැත්නම් පොලී වෙනුවෙන් දඩ පොලී මුදලක් අය කරනවාද කියන කාරණා ප්‍රශ්න බොහොමයක් තියෙනවා. ඉතින් මේ සුනිල් ජයවර්ධන මහත්මයාගේ ඝාතනයේ සිද්ධ වීමටත් මූලික හේතුවක් උනේ මේ ප්‍රශ්නේ වලට පිළිතුරු හොයාගන්න මේ ආයතන වලට ගිහිල්ලා. ඒ ආයතන තිබෙච්ච ප්‍රශ්නේ ලියාපදිංචි නොකරපු ආයතනයක්. සහ පාරිභෝගිකයන් සලකන ආකාරයේත් වෙනත් ආකාරයක් තිබුණා. මොකද පොළු මුගුරු වලින් සලකලා තිබුණේ. ඉතින් ඒ නිසා තමයි ජීවිතයක් අහිමි වුණේ. ඒ නිසා රටේ ජනතාව දැනුවත් කිරීමේ අයිති අපට තියෙනවා. අපි දැනුවත් කරනවා. බලධාරීන් මේවට පිළිතුරු දුන්නොත් අපට පුළුවන් ඔබව දැනුවත් කරන්න මෙවැනි ප්‍රශ්න වලින් ඔබව මුදවා ගන්න ගලවා ගන්න අපිට පුළුවන් වෙයි. සුනිල් ජයවර්ධන මහත්මයාට කරන පින්කමක් විදිහට ලබා දෙන පිනක් විදිහටවත් මේක කරන්න පුළුවන් නම් රංගන නේද? එතකොට ජනතාවට ඒ සහනය ලැබෙයිනේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ. වෙච්ච දේ වුණානේ. ඒ වෙච්ච දේ වුණා කියලා තැරලා දාන්නේ නැතුව අන්න එතනට තමයි පිළියම් කළ යුත්තේ. නැවත දෙයක් වෙන්නේ නැතුව. දැන් අර මේ සීසවරේ පාපොච්චාරණය කරානේ. බලමු දහල මොනවද කියන්නේ කියලා. අහම්. පොලිසිය පැමිණිලි දාලා යනවායි කියලා කතාවක් තියෙනවානේ. පොලිසිය දැනුවත් කරලා වාහන අරගෙන එන්න. මෙන්න මේ කතාව මොකක්ද? ඇත්තටම ජාමික මම වාහනයක් ගෙනියන්න යනකොට මම පොලිසිය දැනුවත් කරන්නේ නැහැ. ඇත්ත කතාව ඒකයි. ඒ කියන්නේ පොලිසිය දැනුවත් කරන්නේ නැහැ. මම ඕඩර් එක ගහගන්නවා. යතුරුත් ගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් ජාමික ඔයාගේ ත්‍රිවිල් එක. ඔව්. මම ලීසින් ආයතනය, ගොඩ ෆිනෑන්ස් හෝ මොකක් හරි ආයතනයක් රජයේ ලියාපදිංචි වෙලා නැහැ. මම බැංකුවේ. මම සීස මට යමක්කමක් කරන්න පුළුවන් පුද්ගලෙ මම නිකන් මේ නැට් එක දාන්න නැහැනේ ඕකට අතින් පයින් ගහ ගන්න පුළුවන් ටිකක් වැඩ දාන්න පුද්ගලෙක් වාහන පදින්න පුළුවන් බයික් පදින්න පුළුවන් හොඳ රයිඩර් කෙනෙක් හොඳ රියදුරෙක් වෙන්න මේ වැඩේට යදෙන්න මේකට කරන්න නම් මැරේ ස්ටෙප් එකක් තියෙන්න ඕන අයිතු ලෙස අපිට අතුල් වෙන්න බෑ කාගවත් හිටෙ මොකට බලහත්කාරයෙන් පැන ගන්න බෑ මේක ඇත්තටම මංකොල්ලයක් නිත්‍යානුකූලව මේ මංකොල්ල කන්න අවසර ලබා දීලා තියෙනවා අර වාහනයක් සාමික පැහැර ගන්නවානේ පුද්ගලික කළ වාහනයක් පැහැර ගන්නවා ගරලා මස් කරනවා ඒ කතන්දරේම තමයි මේ ලීස් එක අතරත් වෙන්නේ එතනත් දෙන්නේ තුන්දෙනෙක් කරන ඒ වාහනේ පැහැර ගන්න මෙතනත් දෙන්නේ තුන්දෙනෙක් කරන මේ වාහනේ පැහැර ගන්න අපි ගිහිල්ලා මෙතනදී යම් ප්‍රශ්නයක් ඇති වුණොත් අපි ටක් ගාලා එක්කෙනෙක් වයන පොලිසියට ගිහලා ඇන්ට්‍රියක් දාන්න කියලා ආ ඒ කියන්නේ කලින් පොලිසිය දැනුවත් කරලා පැමිණිලි දාලා එනවයි කියන ඔය ඔය සමාජයේ තියෙන කතාව ඒක එහෙම නැහැ එහෙම නැහැ එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් අපි යන්නේ නැති හේතුව එතන කවුරු හරි ඉඳලා ටග් ගාලා අහවල් බුද්දලා කෝල් එකක් දුන්නොත් බැරි වෙලාව තැඳුණුම් කමක් තියලා ඔන්න සීසර් ලැවිල් යන වාහනේ උස්සන්න ගියොත් වාහනේ හංගනවා ඒක තමයි මේ ඇත්ත කතාව ප්‍රශ්නයක් වුණොත් අපි ටග් ගාලා ගිහිල්ලා පොලිසිය අපේ ආත්ම ආරක්ෂාවට අපි දානවා එන්ට්‍රිය සීසර්වරේක දිර එහෙම නැත්තම් මේ අදාළ වාරික ගෙවානමෙති වාහන නැවත ආයතනයට ගිහින් දෙන කොන්ත්‍රාත්තුව බාර ගන්න කණ්ඩායම් වල කටයුතු කරපු කෙනෙක් තමයි මේ කතා කළේ. ඔව් කතා කරපු බොහෝ දේවල් තියෙනවා ඔබට දැන කියා ගන්න අහන්න බලන්න දෙකම කරන්න පුළුවන් net fm බැලුම්ගල Facebook පිටුවෙන් ඒ වගේම අපේ YouTube නාලිකාවට ගිහිල්ලා ඔබට මේ කතා බහ පිළිබඳවත් නරඹන්න අවස්ථාව තියෙනවා. ඔව් එතකොට මේ සිද්ධිය සම්බන්ධයෙන් අසීරුතාවයට පත්වෙච්ච තව කෙනෙක් කියන කතාවක් මේ. මොකක් මන්නේ කොට جاری ඉන්නේ පිටිපස්සේ එනමුන්ට ඔක්කොම කොටනවා කියලා වාහනේ ගහනවා කියලා පොලිසිය දැන් ඇන්ටියක් දාන්න ඉන්නේ මොනවාරි යම් කිසි ජීවිතහානියක් වුණා සම්පූර්ණ පිරිනැසයාදනේ වගකීම් බාර ගන්න ඕනේ. එතන මොනවද කරන්න තියෙන්නේ? ඒකනේ කරන්නේ නෝ දැන් මම ඒක තමයි කරන්නේ. අපිට කාලයක් දෙන්න බෑ අපේ දැන් තාම රට තාම වැඩිලානේ. මම ආයතන වල වැඩ නැහැ. රස්තාවල් අපි එහෙම යන්නේ ඉట్లా තියෙන්නේ. ඊ දවසම බෑ 15ක් විතර හිටියා කොළඹ අපි හයරින් කරන්නේ කහ හයරකයි දවසරම. කොහොමද ලීසින් මාර්ගය දැන් අපිට ලෙඩ තව වැඩි වෙනවා. අපි ගියවල ප්‍රශ්න බලන්න ඕන ලීසින් ප්‍රශ්න අපි ඔළුවට දාලා මානසික අස්සේ අවුල් කරලා ඔළුව අවුල් කරලා තියෙන්නේ. තවත් වැටෙනවා. අපි තීන ලෙඩ තවත් ඇල්ලලා හතරකයක් කරේ ඇදිලා මැරුණොත් මං කිව්වා ලීසින් කම්පැනි මං යාළු මුලට මේ කිව්වා. ඔයගොල්ලෝ ලීසින් ආයතන නෝ කියන්නේ පොලිසිය අන්තිමට දානවා කියලා. මේ පස්සේ ආපහු එදම පපුවරි දෙනවා මේ ඒ අස්සේ. අයි තින් මේගොල්ලෝ වාහනේ උස්සන්නේ නම පාරික දාන්න කියලා මේව ගන්නවා. ජවලල පස්සේ එන් දිනවා හයරනේ අල්පනා කරන්න වැඩි. ඕකයි මේගොල්ලෝ අපි දනකර තාප්පර වේර කරලා තමයි දෙන්නේ යන්නේ ෂොට් එකේ වැඩි. බය කරලා වාහන ආපහු ගන්න. වාහනේ නම් දෙන්නේ කොහොම කොනත් වාහනේ ඕම තියාගෙන වතුලට කියලා ගිනි තියා හරි ගන්න. එතන කරන්න දෙයක් නැහැ. ලීසින් කම්පැනි ඉස්සරහට ගිහිල්ලා පෙට්‍රල් ටිකක් දාලා අතුලට කියලා ගිනි තියා ගන්නවා. මේ ජනතා පීඩනය. ඉතින් මේ පීඩනය තව කොයිතරම් නම් වැඩිද සහ මේ පීඩනයේ තියෙන කොච්චර පිරිසක් රට ඇතුළේ ඉන්නවද? ඉතින් මේ සම්බන්ධයෙන් නියාමනය කරන්න තියෙන ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු ආයතන දැන්වත් කඩිනම්ම මේවට විසඳුම් ලබා දුන්නේ නැත්නම් ජනතාව මේ වගේ ආයතන ඉස්සරහට ගිහිල්ලා ගිනි තියා ගන්න මට්ටමට සීදිවි හානි කර ගන්න මට්ටමට පත් වේවි. අන්න ඒක තමයි කියන්නේ. දැන් ඉතින් විශේෂයෙන්ම කියන්නේ මේ ඡන්දදායකයෝ තමයි. ඉතින් ওই දේශපාලනින්ටත් එහෙම අපි කියන්නේ නේද? ඈ දැන් ඉතින් මේ ආයතන කියයි නෑ මේ වගේ පුජ්‍යලිය ඇවිල්ලා මේ ප්‍රශ්න කිව්වට අපේ ගිවිසුම අනුව නම් වරද කරලා තින්නේ මේ අදාළ ගනුදෙනුකාර බවතා කියලා. වැඩේ කියන්නේ ගිවිසුම තේරුම් ගන්න පුළුවන්ද කියන එකත් යම් ප්‍රශ්නයක් තියෙනවානේ. එතකොට දැන් මේ සම්බන්ධයෙන් අහන්න එපා මේ තමන් මොකද්ද මේකට කරන්න කියලා. ඒකින් අපි කතා කරා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණරත් මහත්මයාට. තමන්ට කියවන්න පුළුවන් භාෂාවෙන් මේ කොන්දේසි ගිවිසුම දෙන්න එහෙම හැකියාවක් නැද්ද?
श्री लंका महाबैंक नियोज्य अधिपति उदाहरण साक्षी अति अनावरण बलधारियात्मक මෙන්න මේ සම්බන්ධයෙන් එහෙම අපි ඇහුවා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහත්මයාගෙන් පොලිසින්නක් කරන ක්‍රමයේ යටතේ එහෙම බලහත්කාරයෙන් වාහන උත්පාදනය යන අයිතියක් නැහැ. ඒ සඳහා පොලිසිය මැදිහත් වෙලා අවශ්‍ය නීතිමය කටයුතු කරන්න ඕනේ. මගේ පුද්ගලික අදහස මෙයා සම්බන්ධිත ප්‍රාමාණිකයෙක් ලෙස අවශ්‍යම මූල්‍ය සමාගම් පාලන පනත වෙනස් කරන්න ඕනේ. ශ්‍රී ලංකා මහ බැංකුවට මූල්‍ය සමාගම් අධීක්ෂණය කිරීමේ බලතල පුහුණු කරන්න ඕනේ. පොර මූල්‍ය සමාගම් නැත්නම් ව්‍යාපාරික නොකළ නීත්‍යානුකූල නොවන මූල්‍ය සමාගම් සියල්ලට විරුද්ධව නඩුපවරලා මහජනයාගේ හා තැන්පත් කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. දැන් අපි ඔය කතා කරන්නේ මේ පාරදීම සිද්ධ වෙලා තියෙන නීත්‍යානුකූල නැති මූල්‍ය ආයතන වලින්. එතකොට අපි කෙනෙක්ට තරගන්න පුළුවන් නීත්‍යානුකූල නැති ඔබතුමාලා දැනුවත් ඉන්නව නේද කියලා. ඔව්. අදේ විසින් යම් යම් නීතිමය ඉඩක් තිබෙනවා. මොකද මූල්‍ය සමාගම් පාලන පනත මෑතකදී සංශෝධනය කරලා නැහැ. ඊළඟ මැතිවරණයෙන් පසු අත්‍යවශ්‍යම මූල්‍ය සමාගම් පනත මූල්‍ය සමාගම් අධීක්ෂණය සම්බන්ධයෙන් වෙනස්කම් කරනවා ජනතාවගේ පැත්තට වාසිදායක වෙන ලෙස. මැතිවරණයක් කෙනෙකුට දේශපාලඥයෝ කොහොමද ජනතාවගේ ඡන්දය දිනා ගන්න යම් යම් ආකාරයේ පොරොන්දු දෙනවන්නේ? එතකොට මෙන්න මේකත් ඒ වගේ පොරොන්දුවක් වෙලාම හමස් පෙට්ටියට යයිද? නෑ, මේ ලංකාවේ දේශපාලඥයන්ගේ හා පොරොන්දු දේශපාලනේ සම්පූර්ණ වෙනසක් කොටාදේ රාජපක්ෂ මැතිතුමා කියාවෙන් ඔප්පු කරලා තියෙනවා. එතුමගේ කාලේ මේ වෙනස්කම් වෙන්නේ නැත්නම් රටේ ඊට පස්සේ මේ දේශපාලනය කිරීමෙන් හෝ වෙනස්කම් ගැන කතා කිරීමෙන් තේරුම් ගන්න මේකට කරන්න බැරි නම් බෑ තමයි.
කවුරු දිනුවත් කවුරු පෙරදුනත් දේශපාලනික වශයෙන් මේ අපිට ඒක හදාලා නැහැ මොකද රටේ තියෙන ප්‍රශ්න ටික විසඳන්න නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව වෙන ආයතනවලට කාගෙත් වගකීම වෙන්නේ මේ රටේ බොහෝ දිනකට ප්‍රශ්නයක් වෙලා තියෙන මේ ලීසින් ආයතන නැත්නම් මේ මූල්‍යක අනුදුනුලු ඇති වෙලා තියෙන පීඩාවන් වළක්වන්න නීතිමය පදනම සකස් කළ යුතුයි ඒ නිසා දේශපාලන පක්ෂ ભેදකින් තොරව පුජ්‍යල ભેදකින් තොරව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි පාර්ලිමේන්තුවේදී හරි කඩිනම්ම මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න නීති සකස් වේවි කියලා ජනතාවගේ සේවය වෙනුවෙන් තමයි කැපිය යුත්තේ ඒකයි නෙත්තිපෙන් බැලුම්ගල කැපුවේ ජනතා සේවයට කරන්නේ අපි කරන්නේ ඒක එතකොට දැන් අර සීසවරයා පාපොච්චාරණයක් කරානේ අන්නේ පාපොච්චාරණේ අවසාන පණිවිඩයත් එක්ක මේ වාහන සීස් කරන කිසිම වැඩකටම නැති රස්සාවක් නැති ආතක් බූතක් නැති එවුන් තමයි එතන ඉන්නේ උන්ට තමයි මේක පාර දෙන්නේ මට ගහ ගන්න පුළුවන් නම් මට ඩ්‍රයිවිං කරන්න පුළුවන් නම් මට බයිසිකලයක් පැහැර ගන්න පුළුවන් නම් මොකද නිත්‍යානුකූලව දීලා තියෙනවනේ වාහනේ පැහැර ගන්න මම දැන් ගිහිල්ලා වෙපන්නයක් අරන් ගිහිල්ලා වෑන් එකක් මංකොල්ල කරනවා නම් එතකොට ඒකෙයි අර ගිහිල්ලා බලහත්කාරයෙන් ගිහිල්ලා සීසින් ඕඩර් එක ඇවිල්ලා පොලිසියට එන්ට්‍රිය දාලා වාහනේ තල්ලු කරලා දෙක තුනක් ගහලා අරගෙන එන එකේ මට වෙනස කියන්නේ ඒ දෙකේ වේදකේ වෙනස කියන්නකො මොකද්ද කියලා තමන්ගේ කම්පැනි ඇතුලේ ටයි එක දාලා හොඳ කරගෙන පුටු ඉඳගෙන හතර වටෙන් මේ AC ඈ ෆෑන් තමන්ට වැඩ කරන්න සෙක්‍රටරිලා තියාගෙන ඉන්න මිනිස්සු තමයි මේ ඕඩර් එක දෙන්නේ අර නූගත් පාතාලේ පුද්ගලයන්ට නූගත් මිනිමරුවන්ට නූගත් මංකොල්ලකාරයන්ට දෙන්නේ මේ මිනිස්සු තමයි මේ එක අස්සනින් ඕඩර් එක එතකොට මේ මිනිස්සු තමයි ගිහලා ওই වාහනේ පැහැර අරගෙන එන්නේ බුද්ධියෙන් හිතන්න ඕන වෙලාව මේක පැහැදිලිව ඒ බුද්ධියෙන් සිතා තීන්දුව తీරන ගන්න රටේ බලධාරීන්ට සහ නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන නියාමන ආයතනවල වගකීමක් එහෙම නැතිනම් මේ මියගිය ජීවිතයේ පමණක් නොවේ තව ජීවත් වෙමින් සිටින ජීවිතත් නිරන්තරයෙන්ම මෙවැනි විවිධ පීඩාවන්ට ලක් වේවි. ඒයින් වළක්වා ගන්නයි net fm බැලුම්ගල නැවත වතාවක් අවධාරණය කරන්නේ. ඔව් ඒ පණිවිඩයත් සමග අද net fm බැලුම්ගලින් අපි සමු ගන්නවා ඔන්න බුද්ධියට ඉඩ දෙන්න දැන් හරි වෙලාව. සුබ දවසක් ඔබට මම රංගන. මම චාමික